ඉස්කෝලේ යනවා කියලා ගිහිල්ලා කැලේපයි ඉන්නේ එහෙම නැහැ. මං කැලේපයි නෑ අම්මේ. මං ඉස්කෝලේ පැත්තට ඇවිල්ලා යන්න එන්නම්කෝ. බලනවා අම්මේ. හරි මයි පුතේ. මල්ලිගේ මල්ලි කී වෙනි වසරේද? 6 වසරේ. කොයි ඉස්කෝලේටද යන්නේ? පිරිමි කනිෂ්ඨ විද්‍යාලයට. ඇවිදින්න මාරුම නම් නෝනා මාරුවෙන් අඩිය තියන්න එපා. කකුල පොඩ්ඩක් අ කියනවා. එතුලෙන් ගිහම වැඩි කරන්නකෝ. යා. ඇගි බෝග නම් මොකට උසගෙන එනවද? හාල් තුන පහ නිකන් හම්බ වෙයි. මහත්තයා දැක්කේ නෑනේ. නෝනට දැන් ඇවිදගෙන යන්න සෙප්පන් තියෙනවා. ඇත්තද? තනියම බෑ. මං අල්ලගෙන ඇවිද්දුවා. මේකෙදට ඉතින් මලමිනියක් ගෙනාවත් යන්නේ නැකිටලා. නේද නැන්ද? මලොත් නම් ඉතින් සක්කරයටවත් නැගිටවන්න බැරි වෙයි. නේද මහත්තයා? නෑ නෑ මම මේ නිකන් කතාවට කිව්වේ. මේ මහත්තයා එන කතා කර කර ඉන්නකෝ. මලි මේ වරෙන් කෙල්ලේ. දැන් තනිය මත උස්සන්න පුළුවන්ද? බය වෙන්න එපා. වෙදහාමිනේ හොඳ කරයි. එමෙතුමා ටික වෙලාවක් මෙහි ඉන්නවද? ඔව් ඉරුගල් බණ්ඩාර. ඉරුගල් බණ්ඩාර යන්න. මොකද වැඩ පාළු කරගන්න එපා. හොඳයි. මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මට එහෙනම් කෝල් එකක් දෙන්නකෝ. හොඳයි. මේ හතරවෙනි පාරේ වර්ග කිලෝමීටර් 3යි. අවුරුද්ද මුලදී බොල්ල කියුබ් 70ක් අරගෙන තියෙනවා. හැබැයි අවුරුද්ද මැද වෙනකොට බොල්ල කියුබ් 90ක් වෙලා තියෙනවා. මිෂා රණතුංග මගේ අප්පච්චි කියන්නේ ලංකාවේ ඉන්න අංක 1 ක්‍රොන්තාට්කරුවෙක්. මං කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ මගේ අප්පච්චිගේ වැඩවලට උදව් වුණා. අනේ ඒ නිසා මම දන්නවා කිලෝමීටරයකට බොල්ල කියුබ් කීයක් යනවද කියලා. මේ 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 පාරවල් වලට අමුතුවෙන් බොරළු දාන දෙයක් නැහනේ. මේ පාරවල් වලට 6 වතාවක් බොරළු දාලා තිනවා. පොඩ්ඩක් පැච් කරන්න විතරයි තියෙන්නේ. ඒ වුණාට මේ පාරවල් වලට බොරළු කියුබ් 90කට සල්ලි පාස් වෙලා තිනවා. කවුද කියන්නේ සර්? කවුද කියන්නේ? එරත්න. මේ පාරවල් සම්බන්ධව තියෙන ෆයිල් එක අරන් එන්න. ඒක දැම්ම ඕනේ සර්? ඔව් දැම්ම ඕනේ. ඒක චෙක් කරන්න කියලා සභාපතිතුමා මගෙන් ඉල්ලුවා. මම ඒක දුන්නා නේ සර්. මොනවා? සභාපතිතුමාට දුන්නා? ඔව් සර්. ඔය ෆයිල් එක මං ගෙදර ගෙනාවා විත්තිය ලේකම්කාරයා දන්නේ. පුළුවන් තරම් ඉක්මනට ඔකට බිජ තැන දියන්න. අම්මේ බැලුවේ අපි අන්තිමට පාරට බොරළු දැම්මේ ආ මේ තියෙන වැඩ අධිකාරිය අනුමත කරපු ලිපි හොයපන්. ආ ඒක තියෙනවා මේ තියෙන. හලෝ. ඔව් කතා
කතා කරනවා මොනවා හරි 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 ලකෙලියේ මම ෆයිල් එක ගෙනත් පිටේ ලේකම් කාර්යය දැනගෙන ඔය කොලේ ගලවලා ෆයිල් එක කරන් ගියපන්කො සභාවතුමා කරලා තියෙන්නේ බොහොම වැරදි වැඩක්. ඇයි? ඔබතුමා මොකද මේ සභාවේ ෆයිල් ගෙදර අරන් ආවේ? ලේකම්තුමා මේ ප්‍රාදේශීය සභාවේ සභාපති මම. මේ ප්‍රදේශයේ බාරව ඉන්නේ මම. ජනතාව විශාල වැඩි ඡන්දයකින් මේ ප්‍රදේශයේ වගකීම පවරලා දීලා තියෙන්නේ මට. හෙව්වේකේ සභාවේ ෆයිල් එකක් ගෙදර ගෙනල්ලා පරීක්ෂා කරන්න මට කාගෙන්වත් අවසරයක් ඕනේ නැහැ. මට පේන්නේ සභාපතිතුමාට පරිපාලන නීති රීති අලුතෙන් කියලා දෙන්න වෙයි වගේ. සභාවෙන් අනුමත කරන ෆයිල් එකක් නැති වුණොත් එහෙම මම කියන්න ඕනේ ඔබතුමා නෙමෙයි. ලේකම්වරයා විදියට වගේ කියන්න ඕනේ මම. I think මොකක් හරි එහෙම ෆයිල් එකක් අවශ්‍ය නැහැ ඔබතුමාට මගෙන් ඉල්ලීමක් කරන්න දෙන්න. ඉල්ලීමක් මීට කලින් නෑ මේ මේ සභාපතිතුමා මීට කලින් කරුණු වැරදි ආයිමත් මම ඉන්නකොට කරන්න මං ඉඩ තියන්න දෙන්නේ නැහැ හරි අයිතික මොකක් හරි ෆයිල් එකක් අවශ්‍ය නැ මගේ ඉල්ලීමක් කරන්න තිබුණා අන්න එහෙම ඉල්ලීමක් කරොත් පරිපාලන නීති රීති වලට අනුකූලව මං මේ ෆයිල් එක ඔබතුමාට අරන් දෙන්න හරි එහෙම නැත්නම් මේ පීඑන් කෙනෙකුට බෑ කාටවත් ඕන විදිහට ෆයිල් බාර දෙන්න මං පියරත්නටත් එයාගේ රාජකාරිය ගැන කියලා දීලා එයාගේ වැඩ දහනම් කරා. අයිත් එක මේ අපේ සභාවේ ඉන්න හැම නිලධාරියෙක්ටම මම කිව්වා මේ ෆයිල් එක බාර ගන්න එපා කියලා. මොකද මේකේ මොකක් හරි ලිපියක් නැති වෙලා තිබුණොත් මේ ෆයිල් එක බාරගත්ත නිලධාරියා ඒ ලිපියට වග කියන්න ඕනේ. තේරුණාද? මම කොළඹ ගිහිල්ලා එන්න කියලා බැලුවේ හෙට පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම. ඔයා යන්න. මම හිතකින්නේ මේ වජිර යන්නේ. නමුත් මම බය නැහැ මෙතන ආරක්ෂාව තියෙන නිසා. නිර්මලුත් ඉන්නවනේ. මම යන ගමන් නිර්මලට කියාගෙන යන්නම් ඇවිල්ලා ආව බලන්න කියලා. ඉරුවල් බණ්ඩාරති කෝ මහත්තයා දැන් ටිකක් එහාට වුණා නම් අපේ නෝනාගේ ව්‍යායාම කරන්නත් තියෙනවා භාවනා කරන්නත් එපා නේද මම මේ කොළඹ ගිහිල්ලා එන්න කියලා බැලුවේ මහත්තයා යන්න අපි නෝනාව බලා ගන්න මොනෝhari උදව්වක් ඕන නම් නිර්මල් මහත්තයාට කියන්න විදහාමි මගෝ නිර්මල් මහත්තයා එවිලා විදගම් කරන්නේ නෑ මම මේ නිකන් කිව්වේ මලී
එතකොට අපි ෆ්‍රයිඩේ වෙනින් දාන්නේ නෑ බා සැටර්ඩේ මෝනින් යා පැය හතරෙන් යන්න පුළුවන් දැන් කවුරු කවුරුද ඔය ට්‍රිප් එක යන්නේ තැන්ක් ෆැන්ඩි අචින්තයි ගයන්තයි අපි දෙන්නයි අසේරයි චතුයි ආ එතකොට පේරන්ට්ස්ලා කවුරුත් යන්නේ නෑ අයියමි අම්මිය නේ නැද්ද ආන්ටි ආන්ටි ආවොත් අපි ෆන් එක හරි හරි මම ඔයගලන්ට මොනවද කරදරයක් කරන්නේ මම මගේ පාඩුවේ ඉන්නම්කෝ නෑ අම්මා අපි තනියෙන් යන්න හරි අංකල් මම දවසකට දෙපාරක් හරි ඇන්ටිව කියලා බලන්නම්කෝ හරි ඕකේ ආයෙත් හරි ඕකේ කියවල බලන්නකො ඇයි මම මේ වගේ ලුමකට අස්සම් කරන්නේ ඕකේ වැඩි දෙයක් නෑ ඕකේ තියෙන්නේ මේ ෆයිල් එක ඔබතුමා අනවසරයෙන් අරන් ගියා කියලා සභාවතුමා මම දෙක නොකර මේ ෆයිල් එක අද මට බාර දුන්නා කියලා දිනේ දාලා අස්සම් කරන්න මේ ෆයිල් එකේ එක ලිපියක් හරි අඩු නම් ඔබතුමා වගේ යන්න ඕනේ. මොකද මම පියරත් එකෙන් ලිඛිතව සහතිකයක් අරගෙන තිනවා මේ ෆයිල් එක සභාපතිතුමාට බාර දුන්නා කියලා. පියරත් නගේ අතින් නැති වෙලා නේද? ඒක ඉතින් ওই දින අතර තියෙන ප්‍රශ්නයක්. කතා කරලා විසඳගන්න. දැන් ඒක කවද්ද පියරත්නව වැඩට ගන්න? සභාපතිතුමා මම මේ ෆයිල් එක චෙක් කරනවා. මට මේ ෆයිල් එකේ තිබ්බ හැම ලිපියක්ම හොඳට මතකයි. මේ ෆයිල් එක ඔරිජිනල් ෆයිල් එකනේ. හැබැයි මේ ෆයිල් එකේ ෆොටෝ කොපි එකකුත් මං ගාව තියෙනවා. මේ දෙක ටැලි කරාම කිසිම ප්‍රශ්නයක් නැත්තම් පියරත්නව ආයි මං අවවාද කරලා රස්සාවට ගන්නවා. ලේකම් තුමා දන්නවද පියරත්න කියන්නේ කවුද කියලා? සභාපතිතුමා මට පුද්ගලයා අදාළ නැහැ. ක්‍රියාවයි අදාළ. ලේකම්තුමා පියරත්න කියන්නේ ලේකම්තුමාව සනීප කරපු ඩිංගිරි අම්මගේ ළඟම ඥාතියෙක්. මේක දෙයියන්ගේ රට. වැඩි උඩ පරින්න හොඳ නැහැ. පියරත්නයා ඩිංගිරි අම්මට කියලා සඩ උතුරු දකුණු පේන්නේ නැතුව මොනවා හරි වැඩක් කරාද? හෙලෝ ඇමතිතුමා මං රාජරත්න දේශමාන්‍ය රාජරත්න වෛද්‍යතුමා මොකද දේශමාන්‍ය තමයි ඇයි මොකක් තමසුර වෙලා තියෙන්නේ සම්මාන දෙන්න සර් ආවි නේ රාජරත්න මම කිව්වනේ ඒකනේ නියෝජ්‍ය ඇමතිතුමා එව්වේ නියෝජ්‍ය ඇමතිතුමා එනකොට පරක්කු වෙලා ඉතින් කොහොම හරි පරක්කු වෙලා හරි ආවනේ හරි පරක්කු වෙලා ආවත් දැන් මට සම්මාන දෙන වෙලාවේ නියෝජ්‍ය අමාත්‍යතුමා හිටියේ නෑ මට සම්මාන දුන්නේ අර අමාත්‍යාංශේ කවුද අම්මට කෙනෙක් නේ ඉතින් හයිසේ තමුසෙට කොහොම හරි සම්මානේ හම්බුණානේ මේ සම්මාන නම් ලැබුණ තමයි ඒ වුණාට අර සද්දාසේනියා සද්දාසේනියා සම්මානේ ගත්තේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අතින් හයිසේ මම මේ කොළඹ එන ගමන්
ආවෙන් පස්සේ තමුසෙව හම්බ වෙන්න. හොඳයි 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 හොඳයි. අපා සම්මානේ උස්සලමට ගහන්න හිතන පොලේ අම්මා පල්. දැන් ඔය රස්සාව කොච්චර අමාරු වෙන්ද හොයාගත්තේ. රස්සාව හොයලා දුන්නේ සභාපතිතුමා. දෙවකේ වටිනා කියන ලියකියවිල්ල තියෙනවයි කියන්නේ. මන් දන්නේ සභාපතිතුමා ඉල්ලුවා මන් දුන්නා. රස්සාව හොයලා දුන්න මිනිහේ වෙච්ච ඉතින් නොදී පුළුවනේ. මන් දැන් වංචාවක් කළාද මගේ රස්සාව නැති කරන්නේ? වීරත්න මෙහෙ ඉන්නේ. මම ඥාති එන්නේ මහත්තයෝ මේ ළමයා. අපේ මිනිස්සයා අක්කගේ පුතා. ආ එහෙමද? වීරත්න එදා කරපු වැඩේ නොදැන කරා වෙන්න පුළුවන්. ඒ වුණාට කරේ වැරදි වැඩක්. මහත්තයෝ වැරදි කරන එක මිනිස්ස ගතිය. සමාව දෙන එක ඉතින් දේවගතිය. ඩිංගිරි අම්මේ පීරත්න සමාව දෙන්න මම හරි ඉන්නවා. ඒ වුණාට මට සමාව දෙන්න කිසිම දෙයියෙක් නැහැ. ඒ කියුවේ? ඒ කියුවේ නැති වෙච්ච ෆයිල් එක ඇතුලේ මට අවශ්‍ය කරන ලියකියවිලි වගේක් තිබුණා. දැන් ඒ ලියකියවිලි ටික නැහැ. පීරත්න පුළුවන් නම් මට අවශ්‍ය කරන ලියකියවිලි ටික හොල දෙන්නකෝ. එහෙම කරන්න පුළුවන් නම් මම ආයි රස්සාව දෙන්නම්. නෝ කොහෙලා දියන් ළමයෝ. මම ෆයිල් එක සභාපතිතුමාට එහෙමම දුන්නනේ. එහෙම නැති සභාපතිතුමාගෙන් අර ලීගල් ටික ඉල්ලලා දෙන්නකෝ. ඉංග්‍රීසි අම්මේ. වජිරෙන්ට ඇතුළේ ඉන්නවද? ඇතුළේ ඉන්න. මම බලන්න. අපි ඔබ හොයාගන්නකෝ. ඉස්සෙල්ලා මං අත ගැහුවේ ලේසි කටයුත්තකට. නරක වැඩක් කරන එක ලේසි, හොඳ වැඩක් කරනවට වඩා. අපි ඉස්සෙල්ලාම මුදලාලගේ කඩේ ඉස්සරහා කඩේට වින කටිමු. එතකොට හරි. උඹේ කොහොඳයි. එතකොට අපිට අනිත් වැඩේ කරන්න ඕනෙත් නැහැ. මුදලාලිගේ කඩේ ඉස්සරහා කඩේ බංකොලොත් වුණාම මුදලාලිගේ ඇතේ තනි බිස්නස් එකනේ. මොකද්ද? වල්ටික. මේ ටික මුදලාලිට හොයාගන්න ලේසි. අමාරු වෙන්නේ නැහැ. මොනවද මේ තියෙන්නේ? දිය ගොඩ මස්. නොපෑගූ වැලි. වරවුණු මල්. කැවිලි හතක්. මේ මොනවද මේ යට ලියලා තියෙන්නේ? කරෝල කැල්ලයි මස් කැල්ලයි. නිබං කොහෙන්ද මේ නොපෑගුව වැලි හොයන්නේ? නොපෑගුව වැලිනේ. වැවක් ගාවට ගිහිල්ලා වතුර පාර ඇවිල්ලා ගිය ගමන් ඒ වැලි ටික ගනි. ඒක තමයි නොපෑගුව වැලි. මහත්තයා දැන් මගේ එනවා ඇති. උඹ අනිත් අදුම පුදුම ටික ලෑස්ති කරගනි. හරි හරි. ඔය ටිකත් හොයාගනින්කෝ. මා ගාව ඇති කිහිල් මල් ලියමනක් නෑ පීරත්න. ෆයිල් එකේ ලියුම් අඩුයිලු. ඒ බොරු. බොරු නෙවෙයි නිර්මාල් මහත්තයා කියන්නේ. නිර්මාල් මහත්තයා මගෙත් එක්ක තියෙන තරහටයි තමුසේ ගෙදර එව්වේ. තමුසේ මට හිතවත් කියලා ඒගොල්ලෝ දන්නවනේ. දැන් ලියුම නැතුව මට රස්සාව නැහැ. කලබල නැතුව ඉන්නවා කොපීරත්න. මං තමුසේට තව ටික දවසක් යනකොට රස්සාව හරි ගස්සලා දෙන්නම්. ඒ කොහොමද? පොඩයින්.
ඇමතිතුමා මං ඉරුගල් බණ්ඩාර ඔව් සභාපතිතුමා මං ඇමතිතුමා හම්බෙන්න ගියා මේ රෙස්ට් හවුස් එකට ඒතකොට කොළඹ ගිහිල්ලානේ ඔව් සභාපතිතුමා මට මේ කොළඹ වැඩ වගයක් හැදිලා හදිස්සි ආවා මට පොඩි උදව්වක් කරන්න නෝනව මම වැදගෙදර නවත්තලා ආවේ පොඩ්ඩක් ගිහිල්ලා බලනවද හරි 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 ඒව ගැන බය වෙන්න එපා මම බලා ගන්න මේ ඇමතිතුමා මේ අපේ නිලධාරින් එක්ක නෑ වැඩ කරන්න බෑ හරිම කරදරයි සභාපතිතුමා යාප්පුවෙන් ඉඳලා මේ මිනිස්සුන්ගෙන් වැඩ ටික කරගන්න ඕනේ කොච්චර යාප්පුවෙන් වැඩ කරගන්න හැදුවත් ඇමතිතුමා මේ විරුද්ධ පක්ෂයේ පනිස්මන්ට් ට්‍රාන්ස්ෆර් ආපු මිනිස්සුන්ගෙන් අපේ මිනිසුන්ට හරි කරදරයි මේ විදිහට ගියොත් නෑ ඉතින් ඊගාව ඡන්දෙදී අපිට මිනිසුත් නැති වෙයි සභාපතිතුමා මම ආපුවම තමයි ඔය විස්තර ටික කියනවා ඇමතිතුමා එකෙක් ඉන්නවා ඌව නම් ට්‍රාන්ස්ෆර් කරන්නම ඕනේ හරි 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 හොඳයි නිකාන් කලබල වෙනවනේ පිරත්න තමුසේ බලා ගන්නවා මම ওই ලේකම් කාර්යාව තව සතියක් යන්න කලින් ට්‍රාන්ස්ෆර් කරනවා කොහරද කොහටද මොනරාගල්නුත් එහාට අන්න හරි උතම දන්නේ මේ සභාපතිගේ හැටි මහත්තයෝ අද හවස 4ට ගල්තලාව ළඟට යන්න. එතෙන්දී මහත්තයාට මලීව හම්බ වෙයි. මං කැමති මහත්තයා මලීව බඳිනවට. මං කවුද කියලා හොයන්න එපා. මලී හරි හොඳ කෙනෙක්. මේත බැන්දර පස්සේ පිළිවෙලකට ඉන්න පැත්තකට වෙලා. දණ්ඩ යන්නේ නැතුව. මේක තියෙන පතුර. ඉමින් අමි. ඉමින්. මේක ලීප් ගන්න පුතේ. සඳේ මාලි මොකෝ උලංගියානේ අයිබා මොකෝ කුලියක් එනවා කුලියක් මගේ අතෙන් ඉස්කෝලේ යන ළමෙක් හැපුණා මලා මාතු අපි මලාද නෑ ළමයා තුවාල වෙන්නේ නැති මම නවත්තන්න නැතුව ආවා දැන් නැති ගම් පලාතක්නේ මට බය හිතුණා ගම එක්කවලා කාර් එක කුඩු කරයි කියලා
Mahatyo, Mahatya ge wede tu umana kalamana Mahatyata wenna beri hinda api denna bohoma amaruwen hoya gatta. Habai thin loku gaanak giya. Hari hari gaane prashnayak nae. Wede halata karanna ko. Oy tika daagane yamu. Hari. Mahatya nagini ko. Api danna. Daamu me kare. Sande mali maage. Thank you puta. Okay. මේ මුළු රටම දන්නවා ඔය සම්මානේ තමුසෙට දුන්නේ මම නෙමෙයි කියලා. නේ නේ එමෙතුමා. රටම දැනගත්තේ නැති මට කමක් නැහැ. මට ඕනේ මටම දැනගන්න. අම්මා බලලා. නේ මන්දයිසෙ. තමුසෙ මහ පුදුම මිනිහෙක් අයිසෙ. එහෙම නේ එමෙතුමා. දැන් මම මේ පින්තූරේ රාමු කරලා මගේ කන්තෝරු කාමරේ එල්ලනවා. එතකොට මේ මාව හම්බෙන්න දෙනවනේ සුදු මහත්තුරු. ඒ සුදු මහත්තුරුන්ට මං කියනවා මට මේ දේශමාන්‍ය සම්මානය ලැබුණේ ඔබතුමාගේ අතින් කියලා. ඒ කියන්නේ තමුසේ සුද්දොත් ආශ්‍රය කරනවාද? අම්මපා මේ දැන් මගේ නිෂ්පාදන ඔක්කොම මුළු ලෝකේ පුරාම අලෙවි කරන්නේ මගේ පුතා. දැන් මේ වෛද්‍ය මධ්‍යස්ථානවල සුද්ධ ඔක්කොම මගේ පුතාගේ යාළුවෝ. ඉතින් ඒගොල්ලෝ සැරින් සැරේ එනවා මාව හම්බෙන්න ලංකාවට. තමුසේ මේ මිනිස්සු ආපුවම කතා කරන්නේ මොන භාෂාවෙන්ද? එතුමාට කියන්නේ ඉතින් මං පුළුවන් විදියට කතා කරනවා. අම්මපා එක වෙලාවකට මෙයක් කියන මෙලෝ මල දහනයක් මට තේරෙන්නේ නැහැ සර්. අම්මා පල්ලා. තමුසේ තේරෙන්නේ නැත්තම් කොහොමදයි මේ මිනිස්සුත් එක්ක කතා කරන්නේ? මේ හැමදේතුමා හරි කතාවක් දෙහන්නේ. හරියට නිකන් මේ වාහනයක් එලවන්න බැරි කෙනෙක් කොහොමද වාහනයක් එලවන්නේ වගේ. එහෙම නෙමෙයි. ඒකට නෙමෙයි මේ ඩ්‍රයිවර් කෙනෙක් තියාගෙන ඉන්නේ. දැන් මට ඉංග්‍රීසි කතා කරන්න බැරි හන්ද තමයි. මං ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් හොඳ මැනේජර් කෙනෙක් මගේ ළඟ තියාගෙන ඉන්නේ. මිනිහා නිකන් පණ්ඩක් වගේ. ඉංග්‍රීසි කතා කරනවා ලිස්සල යන්න අම්මා බල්ලා. හරි කන්නේ නැද්ද? මාසේ කනවා මහත්තයෝ. මට හිතා ගන්න බැරි යාරි කවුද අර විදියෙ ලියුමක් මගේ මේසෙට තිබ්බේ කියලා. මහත්තයෝ මහත්තයා තනියම රාජකාරිය කරගෙන යන හින්දා වැඩ නොකරන හොරු ටික මහත්තයත් එක තරහයි. ඒ තරහකාරයෙක් මහත්තයව මොකක් හරි උගුලකට අටවන්ට කරපු ප්ලෑන් එකක් ඕ මට තේරෙන්නේ නැහැ. මට ඒක තේරුණා හරි. අන්න ඒ නිසාම තමයි මම එතනට ගියේ නැත්තේ. දැන් මේ මහත්තයාගේ යාළුවෝ ටික කවදද දෙන්නේ මේ පැත්තේ? යාලුවෝ මට කිව්ව විදියට නම් සෙන්සුරාද උදේ වෙනකොට මෙහෙට එයි. ඒගොල්ලෝ දඩමස් කන්නේ එහෙම තාස ඇති. ඔය ඉල්ලන જાතිය කතර දෙන්නකෝ හරි. යව්වල නාන්නත් ඕනේ කිව්වද? ඔව්වෝ මට කෝල් එකක් දීපු වෙලාවේ කිව්වා ලස්සන වැවක නාන්න ඕනේ කියලා. අපි දුවේ වැවට එක්කයි. දුවේ වැව? ඔව්. මම අහලා තියෙනවා යමක බලන්න.
අකුල තලා ගන්නවා. වෙච්ච වැඩෙන් පුතාට ඉස්කෝලේ යන්නත් නෑ නේද? ඉස්කෝලේ නොගිහින් ඉන්න නම් හරි කැමති. ඔය කකුල තලාගෙන කයි නෑ ගිහලා පුත පත බලාගනි. අපේ එච්චර රසණක් නැතෝ ඇති. පූල් කිරි දාලා නෑනේ. ඒ වුණාට තනි කරම කරපිංචයි ඉස්ම. මගේ මේ අත උස්සන්න පුළුවන්? හ්ම්. ඒ වුණාට ටිකක් වෙලා යනකොට රිදෙනවා. නේද? අපි තා බෙහෙත් ටිකක් ගමු. හ්ම්. සුදස පුංචෝ පුතේ, ඔය නෝනාගේ ඇරමිටි ආරම් වරේ මේ ගේනවා, මේ ගේනවා. පුංචෝ පුංචෝ ගගා මතුරුනවා. මේක නිකන් සෙට් කවියක් වගේ. මේන් ගෙනවා, මේන් ගෙනවා. නේ මේ කරුමේ කවද ඉවර වෙන්නද? තෙල් බෙහෙත් උගුල්නොයි, වලාටි උගුල්නොයි, අරක උගුල්නොයි, මේක උගුල්නොයි. මේ කරුමේ කවද ඉවර කරන්න කියලා මට සැක. දේව ඉංගුරු කෑල්ල බුරුල් වෙලා නම් ගිහිල්ලා හයි කරගන්න. අහිංසකය. ඔන්න නෝනට දැන් අත්උදව්වට කිසි කෙනෙක් නැහැ. හිටියත් දෙන්නෙත් නැහැ. තනියම ඇවිදින්න ඕනේ අද හිටන් ඈ. හිතට ධෛර්යය අරගෙන හොඳට බරට අඩිය තියලා යන්න ඕන. ඇයි මහත්තය ඊයේ මලීව හම්බෙන්න වැව ළඟට ගියේ නැත්තේ? ඒත් මං අද මහත්තයව හම්බෙන්න මලී වේවනවා. මලී මහත්තයට එකපාරට කැමති වෙන එකක් නැහැ. ඉස්සෙල්ලා මලීව තේරුම් ගන්න. තේරුම් අරගෙන යාගේ කැමැත්ත ගන්න. මං වෙනුවට වෙන කවුරු හරි කියලා මං හිතුවා. ඔයා වෙනුවට? ඔව්. වාව බඳින්න හිටියේ මම. ඒ අය කවදාවත් අපි දෙන්නට කසාද බඳින්න වෙන්නේ නැහැ. ඒත් ඔයා කසාද බඳින්න ඕනේ. මං කිව්වනේ මං කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා. නෑ. ඔයා කසාද බඳින්න ඕනේ. ඇයි මං බඳින්නේ? මං ඉපදුනේ ඔයා වෙනුවෙන්. නෑ. ඔයා ඉපදුනේ මං වෙනුවෙන් නම් අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා ඉපදුනේ මං වෙනුවෙන් නෙමෙයි. වෙන කෙනෙක් වෙනුවෙන්. එයා ඊයේ මෙතෙන්ට එයි කියලා මං හිතුවා. ඔයා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නෑ.
කසාද බඳිනවා කියන්නේ කොළ කෑල්ලක අස්සම් කරන එක නෙමෙයි. හිතක අස්සම් කරන්නේ. ඒ අස්සම් කරන හිත ලස්සන වෙන්න ඕනේ. වාව මෙතෙන්ට හම්බ වෙන්න එන කෙනාගේ හිත ලස්සනයි කියලා මට හිතෙනවා. කවුද කෙනා? ඒ කෙනා කවුරු වුණත් මෙතෙන් දුවව හම්බ වෙයි. වා මට එක උදව්වක් කරනවද? මොකද්ද? පියරත්න කියන්නේ මගේ නෑ. ඔයාගෙත් නෑ. මිනිහගේ රස්සාව නැති වෙලා. ඔයාට පුළුවන් එක අපව අරන් දෙන්න. ඔයා දේ මහත්තයාගේ ඔෆිස් එකට ගිහින් කතා කරන්න. ඒ මහත්තයා ඉන්නේ ඔයා වෙනුවෙන්. ඔයා කිව්වොත් ඒ මහත්තයා පියරත්න රස්සාව දේවි. Sande duvi.